පින්බර පිටල මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ රාත්‍රියේදී අති උත්කර්ෂවත් ලෙස විදුලි සංචාරය කිරීමෙන් අනතුරුව අද උදෑසන කාලයේදීත් බොහෝ පිරිස් රැඳී ඉන්නවා බැතිමතුන් මේ පරිසරය තුළ. ඉතින් අද දහවල් කාලයේදී තමයි මැණික්ගඟේ ජීවමාලී තොටුපළේදී දියකැපීමේ චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුව 2018 වර්ෂයේ වෙනුවෙන් ඇසළ මහා මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වීමට නියමිතව තිබෙන්නේ. ඉතින් මේ වන විටත් විවිධ ප්‍රදේශයන් නියෝජනය කරමින් පැමිණියා වූ බැතිමතුන් බොහෝ දෙනා වෙනුවෙන් ස්වේච්ඡා සංවිධාන සහ පෞද්ගලික අංශ රජයේ ආයතන බොහෝ දෙනා මැදිහත් වෙලා මේ ආකාරයෙන් දන්සැල් සහ තවත් ප්‍රජා සත්කාරක සේවාවන් ගණනාවක්ම කතරගම කිරිවෙහෙර වගේම කතරගම මහා දේවාලය කේන්ද්‍ර කරගෙනමින් ක්‍රියාවට රංවන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පැමිණෙන හැම දෙනාගේම ආරක්ෂාව සහ අනෙකුත් ඉතිරි පහසුකම් රංවන්නටත් කතරගම නගර සභාවේ වගේම තමයි ඌව පළාත් සභාව මහා දේවාලය ඇතුළු බොහෝ දෙනා උත්සුකව කටයුතු කළ බව සඳහන් කළ යුතුයි. ඒ වගේමයි අද දහවල් කාලයේදී හතරගම මැණික්ගඟේ ජීවමාලී තොටුපළේදී දියකැපීමේ චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුව අප සූදානම් මනුසද්දරණ වෙනුවෙන් ලස්සන දිරණක් ගොඩනැගීම සඳහා මැණික්ගඟ දෑල පිරිසුදු කිරීමේ පවිත්‍රතා ව්‍යාපාරයේ ක්‍රියාවට නංවන්න. ඒ සඳහා ස්වේච්ඡා සංවිධාන සහ තවත් බොහෝ දෙනා මේ වන විටත් ඒ අවශ්‍ය කර්තව්‍යවල නියැලීලා ඉන්නවා. දියකැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව අප සූදානම් සජීව ලෙසින් සම්බන්ධ වෙමින් මේ පරිසරය පිරිසුදු කිරීමේ චාරිත්‍රය පිළිබඳව වගේම මේ කෙරෙන සියලුම කර්තව්‍යයන් පිළිබඳව බොහෝ දැනුවත් කරන්නට. ඉතින් සභාදාම රැකුණොත් තමයි අපිට අපේ ගම කියන දේ ආරක්ෂා කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට තේමාවක් වශයෙන් ලබා දුන්නේ කඳසිනුදු මංගල්‍යයේදී සුරකිමු සභාදම කියන ආ වූ වදන. ඒ නිසා තමයි අප සූදානම් ඉන්නේ මනුසද්දරණ කවදත් මෙවැනි ප්‍රජාසත්කාරක කර්තව්‍යයන් සඳහා මූලිකත්වයේ ගන්නා නිසාම අද දවසේදීත් අද දහවල් කාලයේදී මේ මැණික්ගඟ දෑල පිරිසුදු කරමින් අප විසින් ගොඩනගවා වූ මේ සියලු පරිසරයන් මේ ඇසළ මහා මංගල්‍ය නිල නිමාවස නිටුවන් වූවායින් අනතුරුව මේ පරිසරය මේ පිං බිම පවිත්‍ර කර යන්නට. ඉතින් අපිත් ආරාධනා කරන ඔබ හැම දිනාටම මේ පුණ්‍ය භූමිය පවිත්‍ර කිරීමේ මේ මනුසද්දරණ ජාතික ක්‍රියාන්විතය සමගින් අත්වැල් බැඳ ගන්නට කියලා.